අපේ ජාර්තිකතාව අයිබෝන් සුබ සන්ධයාවක් හදත් ඇල්බිට ඩිස්ටි වැඩසනානත් සමඟක සබන්ධලා ඉන්න ලෝපුරායිඉන්න අපේ රසික හිතවතුන් හැම කෙනාවම පිළිගන්න ගමන්ම අපේ හෙලෑන් යක් මුල් ස්වායායන්න මේ සතුදනමෙන් ඉන්න ඉතින් ඔබටත් පුළුවන් අපිත්තක සම්බන්ධවෙන්න විශේෂෙන් අපි ඔබට ආරාධනා කරනවා. වැඩසරහාන අහගනඉන් ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන්ට අපේ හෙළයන්ට අපි ආරාධනා කරනවා ඔබ සක්‍රීිය දායකයෙක් වෙන්න මේ අපේ වැටසහන්න මේ මණ්ඩපේ සක්‍රීය දායකෙක් වවෙන්න ඔබ තුළුවන්ගේේ බින්දු එක එකයි දෙකැයි පනස් පහහි තිස්තුන හැටතුන පින්දුව එක එකයි දෙකයි පනස් පහි තිස්තුන හැතුුණු කියන දුරකතන අංකේයට. මේ මොහත අපි කතාා කරන දෙවල් පිබඳව නැත්ත කතා බහ කරපු දවල් පිබඳව ප්‍රශ් තියෙන වනන් ඒවා හිතේ තියාගෙන ඉන්නවා අපිට කතා කරල කියන්නේ ඒ විරක් නෑේ ඔබ සජමමාධ්‍යේ පාවිච කරනක් මිේෂන් ෆිස්බුක්ගේ පවිච කරනකොට උඩ පාල තියන ඕපදූපත්ක ගනු දෙනු කරනුත් එක්කම. අපි ඒවා හොඳයි හෝ නරකයිකි නවනෙේ හැබයි ඔබේ පරම්පරාවේ ඔබේ අනාගත පරම්පරාවේ අතීත පරම්පරාවේ කතාබහ මේ අපි නියල්ලා ඉන්න ඉතින් අපේ ෆේස්බුක් අඩවියේ නැත්තෙෙන් ෆස්බුක් අඩව ඉහළම තියන බැනර් එකේ මේම හොතේ කමෙන්ට් එකක් විදිහට ඔබට තියෙන අහස ගැටලුව ලියන් නවිතරක් නෙමයි අපි මේ වැරසධානෙන් පස්සේ බලන්න නරබන YouTubeු නාලිකාවේ ඉන්න අපේ හිතවතුන් ගෙනුත් අපි ඉල්ලා සිටනවා. අපි මේ කරගෙන යන කායභාරය පිළිබඳව බේ කැමැත්ත වෙන්න පුුවන්. කකමැත්ත වෙන්න පුළුවන් ප්‍රශ්න වන්න පුළුවන්. ඔබ මොනවාම හරි හෝ සටහනක් තබන්. කමන් ශෙක්ෂන්වල මොනො අමහරි හෝ සටහනක් තබන්න සමහල්ලාට ඒ විමෝජීයක් වෙන්න පුූලා සමහරලාවට ඔබ ලියන කියන දෙයක් වෙන්න පුළුවන් කෙසේ හෝ ඔබ සක්‍රීිය දායකයෙක් බවට අපිට පෙන්න්නන්න එතකොට ඒ අපට ලොකු ශක්තියක් මේ අපි කරගණයන කායභාරය දිගින්දිගටම කරගනයන්න හරි. අපේ වැඩසරහන අප ආරම්භ කරමු වැටසලාන් හැට පහකට පස්සෙස. හන්ඩ හන ප්‍ර්ය ද කියල කෙනෙක් අහන්ඩ හිතෙන්ට පුුවන් හැබැයි කීපදනෙක් අහලා තිබිච්චහින්ද. අවලෝකනයක් කළ මැඩසරන් හැට පහකටත් පස්සේ මේ ඉතිහාසය හාරවස්සනකින් ඉතිහාසය ඉගනගන්නකින් රට ඇති වැඩේ මොද අපිට ඇති වැඩේ මොකද ටේ සංවර්ධනයට ඇති වැඩේ මොකක්ද කියලා ප්‍රශ්න හලා තිබ්බා මං හිතන්න එක උත්තරම දෙන්න මඕන ප්‍රශ්නයක් ස මඟ හැරලා අන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමයි. එ තර අපේ හිතවත් ශ්‍රාවකෙක් මේ ප්‍රශ්නය දෙපාර කහල් ඇවල්ල තිබුණා පැහැදිලි කරන්න පුළුවන්ද මේ ඉතිහාස ඉගෙන ගැනීමෙන් වර්තමාන සමාජයට හ හ මත කරලම තිබුණ මට මතක හැටියට මේ කළමනා කරනයට සංවර්ධනයට මෙමගේ දේවල් වලට මේ ඉතිහාස සාකච්ඡා කිරීමෙන් ගත හැකි ප්‍රයෝජනයක් තියෙනවාද කියන එක ඇතවම මංහිතන අපි දැනුම කියන එක කාලෙන් කාලේයට ප්‍රතිනිෂ්පාදනය වෙනවා. රී්‍රක්ෂන් කෙල වචනයක් තියෙනවා. අපේ මතකයන් අපේ අත්දැකීම් අප පරිචයන් අප දැනුම කාලයෙන් කාලයට ඒ කාලේට උචිත ප්‍රශ්න අභියෝගවලට මුහුණදීමට සුදුස වෙන ආකාරයට ප්‍රතිනිෂ්පාදනය වීමේ ක්‍රියාවලයක් තියෙනවා. එතකොට දැන් ්‍ර්නතිය එන්නෙම ඉතිහාසය කතා කිරීමෙන් මොකදදති පලේ. ඉතිහාසය කියෙල්ල කියන අතීත කාලය ගැතිෙන විස්තරයක්. එතවට මේවා අකුරෙන් අකුර අරගෙන විශ්ලේෂණය කරල්ලා මේවා සාකච්ඡා කිරීම කොයිතරංදුරට වර්තමානයට අදාළ කරගත හැකිද කියනෙ තමයි ඒ ශ්‍රාවඛ්‍ය අලතිිච්ච, ප්‍රශ්නතිය ඉතාම විද්‍යාත්මක ප්‍රශ්ණයක්. ඒ මංහිතන අපි සේලු දෙනා එක ගැන අවබෝධයගින් තමයි ඉතිහාසය සාකච්ඡා කල යුත්තේ වැඩසටහ වොලට සවන්දය යුත්තේ දෑ අපි දන්නවා ඉතිහාසය කල කියන්නේ අතීත කාලයඒ අතීත කාලය කළ කියන්නේ අතීතයට එක්ක හුණු කාලය යම් අවස්ථාවක එක්තර වර්තමානයක් වසබ රජතුමා ජීවත්වුණු කාලය වසබ රජතුමාගේ සමාජයට වර්තමානයක් නමුත් වසබ රජතුමාට පස්සේ ළඟ රජතුමා ආාවට පස්සේ වංකනාසික තිස්සාාවට පස්සේ වසභගේ කාලේ අතීත ටෙක්ක වංකනාස්තිික තිස්සරජතුමාගේ කාලේ වර්තමාන බෞ්ට පත්ෙනවා එතකොට වස රජතුමා රාජ්‍ය කරන කාලේ වංකනාස්ික තිස් රජතුමාට රජය කරන්ඩ ඉදිරීයේ තිබන කාලේ නාගතයක් එතකොට වස රජතුමාගේ කාලේ අවසනනසතුමාගේ කාේ අතීතේ ටෙක්කහුවනෝ වංකනාසිිකත රජතුමාගේ කාලය අනාගත ේති විච්ික වර්තමානය බවට පත්වනවා. ඇැමම කියන්නහ දන්නෙමොකක්ද අතීතය වර්තමානය හා අනාගතය කලකයන්නේ කාල ප්‍රවාහයේ තැන්තුනක්. එතකොට අපි විද්‍යාව විශ්වාස කරණය හැටියටත් ඊටත් වඩා අපි බෞද්ධ දර්ශනය විශ්වාස කරණය හැටියටත් අපි දන්නවා හේතු හේතුඵල වාදය එතකොට හේතු පලවාදය විශ්වාස කරන හැටියට අපි දැනගන්න ඩෝනහමනං අතීතයයි වර්තමානයයි අනාගතයයි අතර සබධතාවක් තිබෙන නිසා වර්තමානයේ යම් කිසි දෙයක් අපි අත් විඳනවන් නං ජය ග්‍රහණයක් වෙන්ඩ පුළුවන් පරාජයක් වෙන්ඩ පුළුවන් සන්තාපයක් වෙන්ඩ පුළුවන් මේ සෑමදේකම මූලබීජතියෙන්නේ අර අපෝ පසුකොට ගොස් තිබෙන අතිීතේ ැහෙම කියනකොට අවස්ථා කීපයකදී සභාවල කතා කරන්න අවස්ථාව දුන්නහම අපේ ශ්‍රාවකින්ට එගුල්ලො හපු ප්‍රශ්නයක් තමයි තැ ඔබ කීපු හැටියට අපට පේනවා. මේ අපේ අතීතය හරිම විශිෂ්ට අතීතයක් විශාල වැැවූ හැදවා බුද්ධිමත් පාලකව් හිටියා හොඳ විදේශ සම්බන්ධතාව කරගෙන ගිය. ඉති එ එ එච්චර හොඳ අතීතයක් අපට තිබුණ නං. අපි අපේ ධන්න්‍යපවා පිටරටල්ලට යැව්ුව නං. අතීතේ වර්මානයට සම්බන්ධනං ඔබ කියන හැටියට අපේ වර්තමානේ ඉතාම සවභාග්‍යමත් ප්‍රෞ්ඩ සමුෘධිමත් වර්තමානයක් වෙන්ඩ ඕන ස්වර්ණම යුගයක් වඩනර්තමාන අතීත අපට එහෙම තිබඒ වර්තමානය දැ අපි අපින මේ තර්කය ගොඩනගන්න අතීතයයි වර්තමානයේ සම්බන්ධයි කියලා එතුර අතීතේ චර සමෘධිමත් නං මොනාද පිටරට අපි හාල් යව්වනම් දාන්නවර්ග පිට යව්වනං අපි දැනුත් යවන්ඩ ඕනනේ. නමුත් දැන් අපි ල්ගන්නද තර නරන්තයන හල් ගේන්්ඩනේ ඇත එහෙමනම් මොකක්ද මේ තියෙන මොකක්දෙ එකක ඇත් අත්දම ඔයි කියක ඇත්ද කියලා හන්ට ඕන කෙනනු රයිති වාශකමක් තියෙනවාන. ඉති මඒ පැහැදිලි කල්ල දෙන්නම්. ඕන රටකර්ත අතීතයයි වර්තමානය යනාගතයයි අතර ඕනම රටක සබදතාවත් තියෙනවා. නමුත්. අතීතයයි වර්තමාන අතරතින සම්බන්ධතාව අපි ගණනය කළ යුත්තේ අර ඈතාතීතය නෙමේ. අපට මේ වර්මාන උරුම කල් දුන්න දුට ගමුණුරජුුවන්ගේ කාලයවත් වසබරජ්ජරුවන්ගේ කාලයවත් නෙේනේ. අපට මේ වර්තමානය උරුම කල්ල දුන්නේ අවුරුදු හාරසය පනාහකට ආසන්න කාලයක් යටත් විජිත්තයක් පතිවිිච්ච ලංකාවතමයි මේ වර්තමානය අපට අරන්දිල තියන්නේ. එතකොට ජර්මණිය ප්‍රන්සේ එංගලන්තේ වගේ රටෝල්ලොලත් ඔය තියන වර්තමානය අරන්දීල තියෙන්නේ ඒ අවුරුදු හාරසිය ගාන තුළ පෙරදිග දුප්පත් රටවල් සූරාකාල ඒවැන් උත්පාදනය කරපු දනයෙන් තමයි ඒගල ඒවා අරගෙන තියෙන්නේ දැන් අ ඔකට ය හොඳමංකේයේ තම ්‍රතාානි කවතුකා ාරය. ්‍රතාාන්නේ කෞතුකාගාරයට ගෙහාම ඒ බ්‍රතාන්නේ කෞතුකාගාරයේ මැදිරීවල්ල තියෙන පුරාවස්තු ඒවා අයත් රටවල් විසින් අරගෙන ගියොත් මේ බ්‍රිතා්‍ය කෞතුකාගාරය ආපන සසාලා බවට පත් කරන රෙන්ට වෙන කරන්න දෙයක් හලු ස් කොඩන්න ගල්ල කරන එල්ක් බවට පරිවර්තනයවා ඒ එක සංකේතයක් ඒ කොහ කොයි විදිහටද එතවට මේ රටවල්ලින් ගිය ඔය අපේ රටාල්වල තියන ද මේ අපි අධ්‍යාපනයේදි උගන්නන් ඩෝනනේ. අපි සූුවස් සැලේ දිග පලලේ ගැන්නුවට නුවන්. අපි මේ ලන්දේසියලවල් ගැන උගන්නෑනෑ. අපේ රටේ මේ ලන්දේසියලවල් කැපු යයි කියනග. ලන්දේසියලවල් කැපුුවේ අ රෝගයකුගේ ලේදන් දෙනකොට යාගේ ඇගේ තියන නහරවල දුන ලේටික එලියට ඇදල ගන්්ඩ කටුවක් ගහනවා වගේ. ඒ නාලදිගේ අර බෝතලයට ලේ පිරෙනවාගේ අපේ රට ේති විච්චේ බුලත්තිික පුවක්තිික කොරුදු ටික ලුණු ලුන්නු ඒ සියලු දේවල්ම මේ මුූදගාවට ගෙනනල්ල මුූදෙන් පිටරට යවන්ඩනේ මේ ඔක්කොම ඇලවල් ටික කැපුේ එතර අපි මෙවා උගන්න න්නෑන අපි හිති එනි සමම කියන්ඩයන්නන්නේ මොකක්ද අපි මේ මහා විශාල දරිදද්‍රතාවකට මේ සමාජයගෙන අපි අමුතුේ මේ වැඩ සටහනනි කියන්න ඔන්නෑන ඕොගෙන හුට තේරෙනවා ඇති මේක කියන්නේ මේ වෙලා තියන ව්‍යසනය පෞද්ගලිකව හු කණ්ඩායන් වශයෙන් හු කාගෙවත්වට පැවරීම නෙමෙයි. මේක යිතිහාසිකව සිදුුවවෙච්ච දෙයක් නේ නේද. එතකොට මේ බොහෝ රටවල් වලට මේ වගේ අභියෝගවට මූුණ දෙඩ වෙනකොට ඒ අය තමන්ගේ ඉතිහාසය ආසන්න ඉතිහාසය. ආසන්න ඉතිහාසේ සහ අතීත ඉතිහාසය දෙකම අධ්‍යයනය කරල්ලා එකින් තමයි පාඩක් ලබාගන්නේ වර්තමානය හා නාගතය සැලසුම් කරක් දැන්. මේක බටහිර රටවල්වල උනත් අද පිළිගන්න දෙයක් තැන් සමාජයක් සමාජයක කළමනා කරණය සංවර්ධනය ගැන කතා කරනකොට ඒ සමාජ සමාජය ගොඩනැගල තිනේ ආයතන වලින්න්න ඉන්ස්ටියෂන්ස් වලින් එතකට ඉස්ට ියන්ස් කෙල නෙ ගඩනැලිලට නෙමේ ආරක්ෂක අන්සේක ආයතනයක් නේ තට බැංකු කියන්නේ තව ආර්ථිය හසොරන ආයතන. අයතකොට සදාචාරය විනය මෙ නීතිය මෙට ආයතන තියන. තර සමාජයක් කියයන ආයතන රාශ්ියක අන්තර්ස්‍යවේදනය ගොඩනැගෙන දෙකටන සමාජය කලක එතකොට පිළිගන්න දෙයක් තමයි ඉ මැටස් ආයතන වැදගත්වන කියනේක. ඒ වගේ මේක ගැන කතාරනට කියනදී තමයි ඊළඟදී තමයි හිස්්‍රි මටස් ඉතිහාසත් වැදගත්වන මොකද ඒ ආයතනවල ඉතිහාස අපට තේරෙන් න්නැත්. ආයතන බිහිවෙලාපු දැ උදාහරනයක්හයටට මංගේඇනද ඔය ආයතන වල ඉතිහාස තරු නැතිවුණන හම සමාජ අබිද වැටනවාඒ තරම් අරන් වැඩ කර නැත්තං ත කට පෙන්න්න පුලන් හොඳ උදහරනයක්තමයි ඩැන් අපේ ඔබ දන්න එක්දාසට සිති ගනන්ගල ඔය කෝල්බරු කැමරණන් ප්‍රතිසන්ස් කරන ඩොනම ප්‍රතිසන්ස් කරන දැ ඔයවාගේ ප්‍රතිසන්ස් කරාදකෝල් බෘුක් කැමර ප්‍රතිසංස් කරනාවම අපේ රට ඇති ිච රාජකාරි ක්‍රමය අහෝසි කළා අහසි කලේ ඇයි ඔන්න එක අරථ දැක්කුවේ මේක යුරෝපයේ තිබෙන වහල් ක්‍රමයට තමාන එකක් කලා රාජකාරි රාජකාරි ක්‍රය කෙල ගැනෙද වැැවක් ගත්තොත් ඒ වැැව ප්‍රතිසංස් කරණය කර ගැනීම වැව නඩත්තු කර ගැනීම ඒඒ ගමේ වැව බුක්තිවිදිනට පවරලා තිබුණ කට්ිපේල් විධාන කෙනෙ ඇව විධාන කනෙක් ද අනිවාර්සය එක අනිවාර්සයයක් හැම කෙනාම ගිහිල්ලලා ඇනිකට්ට කරින් කියන්නගේම වතුරතියාගන්නම් න්න ම් කාට බරන්න ට එතකොට හැම කෙනා ගහිල්ලා ගේ මඩ සුද් කරන්න කියන්න හම වෙන දේවල් දැම්පේනවානේ හර තේශ අර්බුදන ඉති දැ මේ පේනවා ඉතිහාසේගන ගඩු නැයි කියන එක කොේහරි කෙනෙකුට ගිහිල්ලා වැැවක් සුද්ධ කරන්න බෑ. ද්ගරන්න පුළුවන් රජවරුව සල්ලි ල් ල තියනවා එක්තර සල්ලිපිකීමම මතකයි දෙවැනි සතවර සෙල්ලිපියයක්ක් එක්කෝ ගජබාහු රජතුමාගේ හෙම නැත්තං වසබ රජතුමාගේ වචනඇති න පසු ඕවාය කියලා පසු ඕවාය පාංශු ඕහාරෙත්වා ඕහාරෙත්තුවා කියලන අයින් කරනවා පශු කියන පස් පස් අයින් කරන ඒ වැැවේ පස් අයින්කිරීම සඟහා රජ්ජුරු ආධර දෙනවා. එතකොට ඒගැන මෝසම් වරුසාාවකට පස්සේ සිිල්ටේෂන් කෙනෙක වෙනනේ වතු රැවිල්ලා රොන් මඩ පිරනවා ඒක මඩ සොරගු තිබ සරුවකුත් තිබේ එතොට මඩ ස්රව පවිච්චි කෙල්ලා මේ රොම්මඩටි අර අයින් කරඩ හරි එත පසු ඕවාය කියන වචනේ මට අවුරුදු එක්දා සටසීකට කලනුත් වැව්වල පස්සිවත් කරනේ. හරි ඒක අපේ තිබිච්ච විවාහාරික පුරුද්දක්ම වැවුනැතුව පෞත්තාගෙන යන්න බෑනෙ එතකොට ඇ මේමරේ රාජගාරි ක්‍රමයට. ඇ රාජගාරි ක්‍රමය කියන මහනුරයුගත් විවාහරයක්. නමුත් ඒකාලේ ඉඳල්ලම වවැව් නඩත්තු කර ගැනීම පවරාතිබුණේ විමද්‍යගත කරලා ඒ වැව් බුක්තිවිදිිනා අය. ඒවට නායක යොහිටිය පරුමකයෝ හිටියා ගමිකෝහිටියා මේ අය තමයි රටිකෝහිටියා, වපි හමි කලා හිටිය වාපි ස්වාමි කල මෙෙල්ලිපියවල පේඩ තියනවා. එතවට තන් තන්ත්‍රයක් තිබුණා විව්හයක් තිබුණා. විියහගත කරලතමයි ඒ කලින්. රි මට ඕනගෙලා ම ඇටවීරගොල්ලෑ වැට කිය වෙවක් රන්න මට බෑ. එතුොට ඇටවීරගොල්ල ව හාරන්ඩ ඕනද කියන එක තීරණය ග්ඩ තීරණ ග්ඩ ඒ නඩත්තු කරගෙනයන් සංවිධානයක්ත්තියනවා. ඇරි දැකු දහවිනි සතවර්ෂය විතර වෙනට රට්ලද රාෂ්ට්්‍ර ලද්ද පස්ලාදු පංචි කා ලද කියෙන වචන සල්ලිපිවල්ල තිය. එතකොටඔ නමේනි සවවාරසි සල්ලිපවෙ ලතින දසගම් ඇත්තන් රැස්්වී ප්‍රශ්න විස දන්ඩය කියලා ඒගැන ගන්ධහයක්කින් හැදිච්ච යුනිෙට්ට එකත්තබුණා ඒකකයක් ගන්ධහයක එතතුර ගන්ධහයකැන ලොකු දෙයක් ලොක තරේ ගන්ධදහයයක්කව මේ ගන්ධහයට ඇති කුම්ඹුරු ගන්ධහයට යිති වැැව් බැලම ලොකු පද්ධතියක් එතොට දසගම් ඇත්තෝ කියලා කියයා නේ ඒ ගන්ධ හඇතු ඉති දැන් මංම මේ කියන උදාහරණන වලි මනාදනුවන් පැදිලිවෙන්නේ ඉතිහාසය ඉගනග්ඩ ඕන මේ ආයතනවල ඉතිහාසයක් ඉගෙන ග්ඩ ඒකැන සමාජයක ආයතන තියෙන ඒ ආයතනවල ඉතිහාසයක් ඉග ගණඩ ඕට දැන් එහම නැතුව අපි ඒ අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙන සමාජයක් ඉදිරියට එනකොට ඒ සමාජය ලෝකේ තියෙන අළුත්තලුත් ේවල්ලුවයට විවෘර්ත කරනකොට අපි කේම විවෘත ආර්ථිකය ධනවාදය නූතන තාක්ෂණය සයිභාවකාශය දැ මේමට අපට පිටු පාල ඉන්න්න පුලුවන්කමක් නෑ. හරි ලු හැ එකනි සංස්කෘතිය ස්වභමය සංස්කෘතිය කියලා ගැන වැඩෙනවා කිය එක කල්ච කියලා ගන්නේ ඒ තේරුම වැඩෙනෝ කල්චට ග්‍රෝ වැඩ වැඩීම එක. තක වෙනස්වනෝ වැඩෙනෝ ඉති එහෙම නම් අපි මේ ඉතිහාසය ඉගෙන ගන්නේ මේ වෙනස්වීම ඉදිරියේ. ි කොහොමද අපේ ප්‍රතිශක්තිකරණය සංස්කෘතියක් සමාජයක් හැටියට ආරක්ෂ කරගන්නේ කියන එක තේරුම් ගණ්ඩ තමයි. එතර මේක කරන්නවන මහජනයනක කරඩුවන රටේ ප්‍රතිපත්ති සැලසුම්කරු. ප්‍රතිපත්ති සැලසුම්කරු වාඩිවෙලකෙන බුද්ධිමණ්ඩලයක් ඉඩු අපි මේ කතාගල්ල තියවා නේද මේ රටේ සමාජයේ හිටපු මේ බුද්ධි ආයතන ශාස්ත්‍රාල, ගැනි කතා කලති න ගලතුරු මුල වාදුම්මුල ඔය වගේ මහනෙත් පාමුල ව්‍යත්පත් අටගනය. හරි ව්‍යත්පත් අටගනය ව්‍යත්්භාවයට පත් ගනා අටක් කණ්ඩායන් අටක් ඒ මහ අන්ුවධපුරේ හිටියයට ඒගුල්ල තමයි රජයට ආර්ථිකයට කෘෂිකර්මයට දර්ශනයට උපදෙස් දුන්නේ මේ ව්‍යත්පත් අට ගනය. එතකොට මේ වගේ මේ ආයතන්නවල ඉතිහාසේ ි Matt History Matt. ඉති මේක තේරුම් ගන්ඩෝඩ මේක සාමාන්‍ය ජනතාවට වඩා ප්‍රයෝජනත් වෙන්නේ ෘත්්තිම මේ වශයෙන් කටයුතු දැන් අප එක හලතෙමනෙත් මංහිතන බැංකු ෂේත්‍රයයින් අපේ හිතවත් ශ්‍රාවකයක් ඉතිං ඒ අය කල්පනා කරුණා මේ වෙලාවෙදි මෙ මෙච්චර මේ ගුවන් කාලයක් මේ වගේ දෙේකට යටකිරීම. තර දුරට අදාලතාවක් මේ සමාජයට තියෙනවාද කියනක වටහ ගණ්ඩුවනය කළති අපි අපේ අධ්‍යාපන කරමය වත්. අපි මේ ඉතිහාසේ ඉගෙන ගැනීමේ තිබෙන අදාළතාව පිළිබඳ අවධාරණයක් ඇති කල්ල නෑ. අපේ දරුවන්ට අපි රජවරුන්ගේ රාජනාම ලේඛනය කියල දෙනවා මිසක්. රජවරු විසිංහසනය වාඩිවුනේ මෙදා රජුරෝ සිංහසනය බිමට ඇදල දැම් මෙදා. රජජුරුව මෙන්න මේ මේ විහාරාරාමටික හැදුවයි කියලා කියනකාරණය මිසක්. එමනත්න රජුරු අවල් එක් කෙන යුද්ධ කර ගත්තා කෙලා උගන්න නො මිසක් මේ ඉතිහාසයෙන් අපි ලබාගතයුතු පාඩ් මේ සමාජය පහුගිය අවුරුදු දහස්ගණනක කාලය තුළ හැසුරුණේ කොහොමද හරිද දැන් අර නුවන් මීට අවුරදු දාහකට කලින් තිබිච්ච තත්ත්ව යට තෙම අපි මේ ඉන්න තැර කියමන යනේ ෆිසික්ස් ඩසන් චේන්් කෙල අපි ගෙන ගත්තා මාචාරය උපාදී ගෙන ගන්න කකොට බහුතේ වෙනස් වන්නේ නෑ අපි මීට අවුරුදු දාහකට දෙදදාහට උඩදි මුුව වෙච් ඉග්‍ර තමයි තම මුදුන් වෙන්නේ. ඒ කන්දු ඒ පස් ඒ ෘක්ෂලතා තමයි මේ තියෙන්නේ. අපි දන්න පහුගේ අවුරදු හයදාහ ඇතුළත්ත ලංකාවට ලොකු දේශගික වෙනස්වීමක් ුණේ නෑ කියලා. ඒක පරීක්ෂා කරලා තියනවා. හොලෝසීනේ මුල්කොට සිදිනං එහම දේශගුණික වෙනස්වීම් කිීපයක් වුණා. එතකොට මෙම බැලුහම එහෙමනම් අපට ඒ ඒකාකාරීව තිබුණු පරිසරයෙන් ඒ සමාජයෙන් ඉග ගණඩ දේවල්තියන ඒ අයට ප්‍රශ්නහම කොහොම දෙදවල්ලට මූුණ දුන්නේ මේ ආයතන දවුණ ූනේයි දැම් බල රජකාරී ක්‍රමය අහෝසි කරා. රාජකාරි ක්‍රමය හුසිකරහ මොකදනේ අපේ වැව්ටිගනට බ ුණා.හරි තීරණය මොකදද මේ හොඳ නෑ. මේක හොඳ නැති මේක වහල් ක්‍රමයක්. මේක මානවයිතිවාසිකම් උල් අංගනය කිරීමක්. එතුොර බැලුවේ එක ෝනයකන්නේ. හරි දැන් මෙම කියම නක්තින දැන්ඔයි කලමනා මම කලමනාරය ගැන කිසිම දයක් දන්න ති කෙනෙක් ම කළමනා කරනය ගැන දන්නවන දැනගන්නේ මමම පුරුදුවෙලා මගේ කොමන්සෙන්න්ස් කියයන්නේ ඒකෙන් තමයි ම කළමනා කරණ කරගෙන යන්නේ මං ඒක ක්‍රමාණුකූලෝ ගෙනගත්ත කෙනෙක් නෙමයි. නමුතුන් අපි අපි හැම කෙනෙකටම තියනවා බද්ධමත් අයට කළමනා කරණය කිරීම පිළිබඳ යම් කිසි අවබෝධයක් අපට පලපුරුද්දක් අප අපි ගෙවල්ලෝ ල අපි කරන්නේ කලමනා කරනන්නේ න දන . කල්ලද මෙ කර අනර් හාල් මිටක් කරම් නුට්ටියකට දානවා හැම වෙලාවෙම නේද. කොස් ඇට ටික කොස් ඇට වැඩිකාලේ වැලිකොස් ඇට කරනවා හරි මේවා කල්මනා කරන සඳහා ගත්ත තිරණ ඉති මේ විදියට යනකොට දර මේ මනාද රාජකාරි කරමය අහෞසි කිරීම කියන එක මේ ම කියට කියීදෙක්ද තමයිම කල්මනා කරන එක ගත්ත නැතිනට ම දන්න දෙයක් තමයි අපි ප්‍රශ්න විසඳන්ඩ යනකොට ප්‍රශ්න දුරා වලිගත කරන්න ඕන ප්‍රශ්නවල හයරාකක හදන්ඩ ඕන දි දැන් අපි ප්‍රශ්නයක් විසඳනකොට ඒක තවත් ප්‍රශ්නයක් නිර්මාණයක් වෙන ඕනං ඒ ප්‍රශ්න විසඳීමෙන් තේරුමක් නෑන දැනන් ගොයි කෝල් බෘුක් කැමරින් ප්‍රති සංස්කරණින් කරේමකක්ද මේක මානවයිතිවාසියන් උල්ලංගනය කිරීමක් මේ මේ මිනිස්සු මෙවට බැඳල තියෙනවා මේ අනිවාරය රාජකාරයක් මේකෙන් නිදහස්ර ලන්නට තිමාන වයිතිවාර්ස කම්ිල හැකිීම ක්න එකගොල තමයි බලු බද පවා දැම්මම නමුත්ඒගොල එක කලා එකකුලට තියෙන් නඇති දුරදක්නා ඉලක්කයක් මේක වඩවන දේමකදද කියලා එතකොට රාජකාරි කරමය අහුසි කරහම වැව්ුණටත්තු කරගන්න ක්‍රමය නති වුණ අන්සන වැවටික ක්මට බම්ුණා ඊට පස මැලේරියාව පැතිරෙන්් පටන් ත්තා එතකොට ඒ අය තීරණ ගන්නකොට කල්පනා කරන කොන්සික්වුවන්සස් කියනේවා. ප්‍රතිගෘ හිත ඊට පස්සේන. එනිසා ප්‍රශ්න විසඳනකොට අප රජවරු විසඳල්ල තියෙන්නේ ප්‍රශ්න දුරා වලිගත කරනවා. මේ ප්‍රශ්යට උත්තරදුන් හමෙන්ඩ පුලන් අනි ප්‍රශ්නමොකක්ද. ඒ ප්‍රශ්නයටත් උත්තරයක් ලැබනාකාරයට මේ ප්‍රශ් විසඳද්ඩ ඕන කියන දුරාවලිගත කිරීම කර. ඉති නිසා කියන්න තියෙන්නේ ඉතිහාසේ ඉගෙනගන්න ඔන්න ඔය නිසා. අපට ඉතිහාසයෙන් තියෙනවා විසාාල පාඩමක් ඉගෙන ගන්්ඩ, මේ සමාජයේ තිබෙන ආයතන සමහර ආයතනට තවම වෙනස් කර ගන්න බැරි වුණානේ සමාජයට දැම් මේ යන ගමනට අහිතකර ආයතන තියනවා. ඇවදාරණයක් කැරට බුදුරජණන් වහන්සේගේ ධර්මාණ කාලය වෙනකොට ඉන්දියාවත් ඉන්දියසාගරයේත් එ වනකොටත් වෙළදමටන් අරන් තිබුණ ඉතිී බදුරජන් වහසේගේ ධර්මය යම්දුරකට ඔහෝ ප්‍රචලිත වඋනාන යෝකරයුතුමාගේ කාලේ අශෝක බුදුදහමට තැත් දුන්න නම්. ඒත් දෙඩ හේතුව තමයි මේ නැගීගෙන එන මර්කන්ටයිල් සමාජයක් තිබු නේ කාලේ. එතකොට ඒකාලේ තවදුරටත් බමුණු කියපුවාආකාරේ චතුරුවර්ණය නඩත්තු කරන්න පුළන් වෙන්න නෑ. දැ හොඳ වෙෙන් දෙකුට සල්ලිතියෙන න එහෙම ඔහු වෛශ්‍යකුලේ නං සල්ලියනකට කුලයක් නෑනනි ශුද්‍රවන්සේද වෛශ්‍යවන්සේ දෙගෙන නෑ. වෙලඳ සමාජත්තුල ඕනගෙනෙකුට මුදල් හම්ප කරගන්න පුළුවන්. එතරත් කහවනු විසි පන්දාහත්යන මනුස්සයක් වශ්‍යකුලේ ඉන්නකොට කිසිම දෙයක් නැති බමුණෙක් හිටේ හැම ඒ සමාජයේ බමුණට කවුරුත් සල්ලකන්න නෑනේ ඉතින් ඒ නිසා මේ ඒ සමාජයට වඩා වැදගත්තුනේ බුදු හම්මුදුරගගේ දර්ශනය බුදුහාන්දුරකිවී ක්‍රියාවන්තමයි බමුණනෙක් වෙන්නේ ක්‍රියාවන්තමයි වසල එෙක් වෙන්නේ එතකොට ස්තරිය කියලා කියන්නේ පාගාදාාන්ට ඕන කෙනෙක්න යිති අපට පෙන්ව විශාකා වගේ කෝසලමල්ලිකාවගේ චරිත එතකොට අශෝක මේ බුද්ධහැගමට සැලකුවත් මේ මේ තිබිච්ච සමාජ බන්ධන ආයතන පිළිබඳව තිිච්ච ආචීරණ කල්පික අදහ බුදුහොන්්‍ර වෙනස් කළලා ඇති වෙනස් කරන්න වෙනවා ති ඒවා ගැන අප ඓතිහාසිකව දන්න නැත්ත. ට මුකත් කරන්න පුලුවන්කමක් නෑ සමාජයක් ඉදිරියට ගෙනියන්ට බෑ තේනි සම හිතනවාදන් අපි වර්තමානය වනත් අපි සමාජයේද බැලුහම යම්කිෙසි සමාජාර්බුදයක් මතුවමින් තියෙනවනං ඉතා යහපත් සිතින් ගන්නා තීරණවලට වනත් අයහපත් ප්‍රතිඵල ඇති වෙන වනං ඒකයන්නේ අපි මේ ගැටලු දුරාවලිගත නොකිරීමම එකට හේතුවක් වෙන්න ඉඩක් තියනෙනොය කියෙන කාරය සපේ හිතව ශ්‍රාවක මහත්මයට තේරෙන් ඇති අප මොකද ඉතිහාසේ ඩ නවස අප බොහම කිටියෙන් වනත් මේ ප්‍රශ්න කීපයකට උත්තර දීගෙනයන් එකක් තමයි දැන් බුතුමා සඳහන් කරා මේ වැැව් කඩා වැටීම පිළිබඳව රාජකාරික්‍රමය උද ඉව කිරීමමත්තැක් මේේ දවස කතා හගුත් ැනවා තිස්සමාරාමේ වැැවේ ප්‍රස්ථංස් කරනය පිළිබඳ ඒහිතියන රාවිද්‍යා වැදගත්ක්ම පළිබඳු ඔබතුමාගේ ආච ර ප බද නේ පිබඳ ය ගුස කාරක සහන් තින ඒවා පුටාගම ි දැක් බෝදනෙක් ඒ පිළිබඳුව තොරොතුරුත් පල කල්ල තියෙනවා දැන් මට මතගේෙ අපේ සුනීත ගුණ තිලක මහත්මය හල තිබ්බ දැන් මාගම රාජධානයේ තිබිච්ච වැවට. ඒ තිස්සගෙනෙක් නම කියලා තිස්ස මහර වනේ තිස්ස මහරම් පුදුවේ ගත්තොත්ේම තිස්ස මහා රාම කියන වචනය ආවිේ කොහොමද මෙ මාගම කියන නගරයට කියලා.ඇ ඇත්තෙම්ම මාගම කියලා කියැන්නේ මහා ග්‍රාම කියන එක. එතකොට මහාග්‍රාම කියල කියන්නවෙේ තිස්සම ඔය පුරාණ ඒහේ තිබිච්ච නගරය ගොඩ නැගල තිබනේ අ විස්ම ග්‍රාම ගම් කීහිපයක් එකතු වෙලා හැදිච්ච ලොකු ජනවාශක් එනිසා තමයි එකට මහාග්‍රාම කියල කියන්න ඇත්තේ. එතකොට මේ මේ අපිට පේනවා මේ මහාග්‍රාම න මහාගා මාආගම කියලා ඉතිහාසය සඳහන් වනාට මේ නගරයේ හැඳින්වීම සඳහා වෙනත් නම් කීපයකුත් තිබිලතිය නවා. විශේෂයම ටොමි ටොමි ක්‍රිස්තුවර්ශයෙන් ආරම් භේකාලෙදී සිතියමක් යන්දනේ. ඇතුට අපේ පැණ සිතයයි ටොම විසි නැපු සිතිියීම. ඇත ටොළමිගේ සිතිය මේ මේ තියෙනවාල් ප්‍රලිමිගේ ලාංකික ලංකාසි තියීම තියනවා මේ රුහුණ කියන වචන අඳුනල තින රොගොන්්ඩායි කියන නම. රුහුන්න කියනක තමයි උචාරය කල තින රගොන්්ඩායි කල ආාසන්න වයෙන් රොගොන්ඩයි කියලා ලිවෙති සමහරට ටොම මේ අදස් ගණඩ ඇති සමහට මූද ආත්‍රා කරපු යාාත්‍රකගෙන් වඩ පුලා. එතකොට ඒ වගේ මයි මේ ඔහු සඳහන් කරනවා මේ රොගොන්්ඩායිවල් තිබුණයි කියලා පැරණි වරායක් දදියෝනි සවපාලිස් කලා. දව්පාලි. එතකොට මේ වරාය දියෝනිසවපාලිස් වරායට උතුරින්. තිබනයි කියලා නගරයක් නකඩවුමා කියලා. එතකොට මේ නකඩවුමා කියලා නගරයක් තිබුණය ඊට දකුණින්. මේ දියෝනි සවපාලිස් කියලා වරායක් තිබුණයි කියලා මේක බැලුහම, ඇත්තේම මේ දෝනිසි පසව් පාලිස් කෙල කෙන කිරිදවරය වන්නඩ ෝන මුොද ඊට උතුරින් තමයි නගරය තියෙන්නේෙ මාගම නගරය. ඇබැයි මාගම කියල නෙම ඒ එකුණ ොලම කියලා තිනෙ නක දවුමා කියලා. එතර මේ නකඩවමා කියලා කිව්ේ ඇයි කියන බැලුහම අපට CW නිකලස් තමයි මේක මුලින්ම ඉදිරිපත් කරේ නාගමහා දාගැබ. නාගමහා විහාරය කියනක ඒ නාගවිහාරය නාගාරාමය කිය නගරයට කියලා තියනවා. රාම නකඩවුමා කියලා ටොලමි කියන්නේ ඒ නකඩවමාගෙන නගරය තිබුණයි කියලා එකො ඒෙන් අපට පේනවා නගරය ටොළමගේ කාලේ තඳුන්වලතිය විහාරයක නමින්. එතකොට අපි තිස්ස මරමකෙන් නමේ නැටි නිබලන් ඩෝන මම්ම කියන්නගේ ඒ නගරයට වෙනත් නම් තිබුණා. දැම් මහවන්සේ ඉතා පැහැදිලිව කියනවා ඉලනාග රජතුමා. ඉල්ලනගරතුමගනතාා කරානේ හරි ඉල්නාග වසට බයි පැනලයයාන පිටරට ගිල් ඇවිල්ල ඉසල ගඩ හහින්න රහුණට බැහැලය කෙටිකාලයක් රහුණේ ඉන්න ගමං මහන්සේ තාම පැදිලිව කියන මට මතකරයට තිස් පස් වවැනි පරිච්චේද ෙන්ඩ ෝන ඉතා පැහැදිලිව කියා තිබෙනවා. ඔහු විසින් තිස්සවැව සහ දූර තිස්ස වැැව කියන වැැව් දෙග ඉදි කරයි කියලා. එ තිස්සවැව කියන මහමාන් සිතියනවාන. තර තිස්ස වැව කියන එක තමයි මේ ආවිදිගටම දැන් ඔය විසිනි සතවර්ශයේ මුල්බාග වෙන කොටත් මේ තිස්ස මහරාමයට කිවි තිහව කියලා. ඇැයි ගුණද සරසයකම මහත්තගේ නවකතා පොත්තුොල වික්‍රමසින්හ මහත්මගේ නවකතාපොත්වොල තිය තිහව යනවා කියලා යනවා. තිහව යන. තිහව කියල තිස්ස වාපි කියන වචන තමයි කැඩල තියෙන්නේ. එද තිස්සවාපි. තිහව කියලා තමයි තිස්ස මරමට ඉස්සල්ල කියනෙ මේ විව නිසතවර්ශය මුල්දස ගොලත් වෙ තියව කියලා. එතකොට ඊට පස්සේ දැන් ඔය විහාරය තිස්සමරාම විහරය වෙනවා ප්‍රතාාන්‍ය ජාතිකයෝ එක කැනීමම් කරලා තවරු කරල එක තිසමආරාමය කල කියනවා. එතකොට නගරේ නම කිස්ස මහරාමේ බවට පත්වෙනවා මේ ප්‍රධාන බෞද්ධ ආරාමය එනිසා තිස්සමහාරාමය කියන එක උගක් මෑත කාලේ ඇති වෙච්චයකක්. නම ත අපට පේනවා විසිවනි සතවාර්ශ්වය සමයි ධහනම නිසත වර්ශයත් ප්‍රදේශය හඳන්න්නඩ ඇත්තේ ති තිහව කියන නමින්. ඒක අපේ ගත්කතුවරු ලියල තියෙනව එහෙමයි හැඳින්නවේ තිහව කියන නමින් කියලා. එනිසා මාගම නකඩවුමා තිහව තිස්සමරාමය මේක මේ රූපාන්තරණයවීමෙන් ආපු නමක් කියන එකයි අපට පැදිලි කරලා දෙන්න. එතකොට මාගම කියන මහා නගරේ තිබිච්ච තිහව කියන ප්‍රදේශයේ වැව කියනකට අනුකූල කරගත්තනම් හදුස. ඔ ඒ තිහව කියලා ගැන තිස්ස වාපි කියන වචනනේ එතුට තිස්ස වාපි කියලා කියන්න හේතුව තමයි මහාවන්සේ කියනවා ඉලනාග රජතුමාත් තිස්ස නමින් වැවක් කරයි කියලා ඒ වැවට තිස්ස කියලා දැම්ම කියලා. සමාට රජතුමාඒ එහෙම තිස්ස දාන්්ඩ ඇත්තේ ඔතන කුඩාාවව් කීපඇත්ති ිලතියනවා ඒ කුඩාාවව් එකතු කලව මහම හදලතින දුරතිසවවැවත්තේම දුරතිසයවකන යොද කන්ඩිව ඒකත් එහෙමයි. එතකොට සාමාන්‍ය ම්‍ය මධ්‍යම හෝ විශහල ප්‍රමාණය වවැවහදනකට කරන්නේ අර ලොක් ලංඟලංග තියන එල්ලංඟාාවක තියන වැව්ටිකෙක් කහු කරලා තමයි මවැවහදන්නේ පාසුකරමේ එතොට එතන තියෙන්න්න ඇති සමහර විට කාවන්තිස්ස රජතුමා හෝ කවුරු හරි කරවයිකි වැවක් පිළිගැනීමේ තියෙන්ඩ ඇති මම යෝජනාවක් කරන්නේ එතකොට සමහරවිට කාවන්තිස රජමා රොහුණට සම්බන්ධ කෙනෙක් එනිසා සමහරවිට ඒ එම ඇතයි යටාල තිස්ස රජතුමා විසින්කරෝපෝ ඇවක් කැලකත්ති එෙන්ඩ ඇති නිසා ඇතන තිස්ස වැැව කියලා දැම්මා වෙඩ පුළුවන්. කොහ මෝනත් මේ මහාවන්සේක තිස්ස වැව කියලා දුන්න නිසා ඒ මතකය දිගින් දිගටම එන්ඩ පුළුවන්. හරි අපේ ප්‍රෝති රාමය අරගෙන අපි නැවතත් අපේ හෙළයන්ගේයක් මුල් සොයායන අල්න්නමට ඩිස්්‍රි වැට හන්නත් සමඟ. අපි ලං ඉන්නයට අපිආරාධනා කරනවා මෙතනින් යමු ඊලව කොටසට